මේරටේ මහජන ඡන්දෙන් පත්වෙන සෑම දේශපාලන මහජන නියෝජිතයෙක් පළමුව රට පළමුව පොදු ජනතාව පළමුව තමන්ගේ ජනතා සේවාව මෙන්න මේ ප්‍රමුඛතාවයන් වලට මුල් තැන දීලා කටයුතු කිරීමේ නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය අපි 16 වෙනිදාට ආරම්භ කරා. අපි මහජන නියෝජිතින්ට පහසුකම් ලබා දෙන්න ලෑස්ති මහජන සේවාව ඉෂ්ට කරන්න. තමන්ගේ මහජන නියෝජනත්වය වැඩ වඩා ගන්නට බඩගෝස්තරවාදී දේශපාලනයට මුල් තැන දෙන ඇත්තොන්ව අපි සම්පූර්ණයෙන්ම දේශපාලන ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන. රටේ දේශපාලඥයන්ගේ ගතියක් තියෙනවා රටේ ජනතාවට කියනවා බඩ පටිතද කරගන්නේ කියලා. නමුත් තමන්ගේ පටි ටික බුරුල් කරගන්නවා. තමන්ට පහසුකම් ඕන තරම් ලබා ගන්නවා. එහෙනම් මේ අලුත් ක්‍රමවේදය තුල පාලකයෝයි දේශපාලඥයෝයි බඩපටි ටික තද කරගෙන අපේ සම්පතුත් ජනතා සේවයට යොමු කරලා ඉතාමත්ම පරාර්ථකාමී ප්‍රගතිශීලී දේශපාලන සංස්කෘතිය අපි අලුතෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාව තුළ මම ඔබතුමන්ලට කියන්න කැමති රටේ ජනාධිපතිවරයා ඇතුළුව මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් වෙන් කරපු තීරු බදු රහිත වාහන පර්මිට් අපි හැමෝටම අහෝසි කරනවා. ඒවායින් ඉතුරු වෙන මුදල් වලින් අපි මහජනතාවට සේවය කරනවා. මේ අතර මුල්කිරිගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් කළා. රූපවාහිනී විවාදයකට තනිවම පැමිණීමට නොහැකි නම් පවුලේ සියලු දෙනා සමග පැමිණ ඊට එක්වන ලෙසයි මෙහිදී අභියෝග කෙරුණේ. මම ආරාධනා කරා මගේ ප්‍රතිවාදියාට එතුමාගේ සැලැස්ම රට ගොඩනැගීම නම් මගේත් සැලැස්ම රට ගොඩනැගීම. අපි දෙන්නම රට ගොඩනගනවා නම් මහජනතාවට හොඳ විවෘත පිරිසිදු තීන්දුවක් ගන්න සජීවීව සංස්කරණය කරන්නේ නැතුව එඩිට් කරන්නේ නැතුව නිර්පාක්ෂික වේදිකාවට අර හරියට ඇමරිකානු ජනාධිපතිවරණවලදී වගේ දෙන්නට පුළුවන් වේදිකාවට ඇවිල්ලා හොඳ විවාදයක් කරන්න හොඳ පිරිසිදු විවාදයක් කරන්න. මං අහන්න කැමති මෙච්චර කියලත් ඇයි ඔබ එන්නේ නැත්තේ? මං අහන්න කැමති මෙච්චර කියලත් එන්නේ නැත්තේ සජිත් ප්‍රේමදාසට මූණ දෙන්න බැරි නිසාද? සජිත් ප්‍රේමදාසත් එක්ක විවාද කරන්න බැරි නිසාද? එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් මම මගේ ප්‍රතිවාදියට කියනවා එතුමට තව කිහිලිකරුවක් හැටියට ඕන්නම් අයියව තන ගහගෙන ඉන්න මං තනියම මූණ දෙන්නම්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අයියත් මදි නම් පවුලේ ඔක්කොම ගහගෙන ඉන්න. සජිත් ප්‍රේමදාස තනියම මූණට මූණ දීලා ඕනම විවාදයකට ලැස්සී කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.